ඊවා ප්‍රොමෝ පැක් එකේ ඇති කෝඩ් එක දැම්ම 77.88ට SMS කරන්න. මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන දින 4ක් පුරා පැවති දීපව්‍යාප්ත වැඩවර්ජණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ දිනේ සෞඛ්‍ය අමාත්‍යතුමන් අපගේ ඉල්ලීම් සඳහා විසඳුම් වශයෙන් ලබා දුන් මේ ලිපිය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් අපි යොමු කරා. මෙහිදී යම්කිසි කාරණා ප්‍රමාණයක් පිළිගෙන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන්ගේ පැත්තෙන් සිදු වූ අඩුපාඩු පිළිබඳ මේ ලිපිය තුළ ඒ කාරණා නිවැරදි කරලා ප්‍රකාශ පත් කිරීම සඳහා සතියක කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට තීරණය කරා. තාමත් සාධනීය ලෙස ඒ ප්‍රශ්න ටික විසඳන්නට අපි අඩියක් ඉස්සරහට තියලා කටයුතු කරලා තියෙනවා. ඉතාමත්ම සංවේදී කරුණු නැති අපි බලාපොරොත්තු වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සාධාරණත්වය තුළ රැඳෙමින් පෞද්ගලිකව තමන්ගේ අවශ්‍යතාවයන් නිෂ්ඨ කර ගැනීමට සහ තමාගේ බලය පමණක් පෙන්වීමට ගන්නා උත්සාහයන් වලින් බැහැර වෙලා සුහදව කටයුතු කරමුයි කියලා කොහොම අහිංසක ඉල්ලීමක් මම ඒ අයගෙනුත් කරනවා. කිසිවිටත් පැවති වෛද්‍ය වර්ෂණයේ හේතුවෙන් අදත් රෝගීන් පීඩාවට පත් වුණා. මෙහෙක් ගන්න ආපුවම කියනවා ඔයාලා ටීවී බලන්නේ නැද්ද දන්නේ නැද්ද කියලා. ඉතින් මට එවිදින්නත් බැ. මේ මොනවද කරන්නේ කියලා අමරණේ මන් දන්නේ. ඉන්න බෑ නේ කැක්කුමයිනේ. උදේ හදා මාට ආවේ දැන්. තාමත් ඉඳන් ඉන්නවා. අපිටත් සාධාරණයක් වෙන්න බෑ මහත්තයා. ඇලර් ප්‍රශ්න වලට අපි පරි නෑනේ නේද? බේත් නේතු බෑනේ අපිට. සල්ලිත් නෑනේ පිටින් ගිල ගන්න. අහිංසක දුප්පත් මිනිස්සු හැම තැනම පීඩාවට පත් කරන්නේ. මහා විශාල ප්‍රභූ පන්ති ඉන්නේ පෞද්ගලික රෝහල් වලට ගිහිලා බෙහෙත් හේත් ගන්නවා. මිනිස්සුන් ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඇයි මේ අසාධාරණකම් කරන්නේ දුප්පත් ජනතාව විතරක්? උදේ පහට ආයේ බෙහෙත් ගන්න ඉතින් ඩොක්ටර්ලායි කරනවා. ඉතින් අපිට මේ අපේ බෙහෙත් ලෙඩ වලට බෙහෙත් ගන්න නෑ ඉතින්. උදේ පහේ කාර්ය බස් එකේ. හරිම අසාධාරණයි මේ වැඩේ.